Hi guys, welcome back to our YouTube channel PNB Vlogs. ගෙදරින දවසට try කරලා බලන්න පොඩි බඩක් කියන්නද? අන්න ඉතින් අද මම චොකලට් වණ්ඩ බා දාලා milk shake එකක් හදන්න තමයි යන්නේ. එහෙනම් ඔයගොල්ලෝ බලමු අපිත් එක්කම හදාගමු. ධර්ම ලෙසිය වගේම රසයි. එතකම ලොකු වෙලාවක් යන්නේත් නැහැ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මම මේ drink එක හදන්න දෙන්නට හරියන ප්‍රමාණයට එහෙනම් මම අරන් තියන චොකලට් වණ්ඩ බා දෙකකුයි ෆ්‍රෙෂ් මිල්ක් එකකුයි කැමති නම් ඉතින් ඔයගොල්ලන්ට මැල්ලා චූටි කිරි එකක් ගන්නත් පුළුවන්. ඉතින් මුලින්ම වණ්ඩ බා දෙක කඩලා කෙලින්ම දාගන්නවා බ්ලෙන්ඩරේට. මෙන්න මේ විදිහට වටේ කෝට් එකත් එක්කම දාගන්න මතක තුව මේක කෝට් එකෙන් දාගන්න එපා. වණ්ඩ බා දෙක දාගත්තයින් පස්සේ ඊළඟට මම දාගන්න අයිස් කැට කීපයක්. මේ අයිස් කැට දාන්න මේ ඩ්‍රින්ක් එක ක්‍රීමි ගතියට ගන්න. ඉතින් ඔන්න අයිස් කැට හතරක් පහකුත් දැම්ම. ඊළඟට මම දාගන්නවා දෙන්නට හරින ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකෙන් ටිකක්. ඉතින් මම මෙතන දාගන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඊළඟට. ඉතින් මෙතන ඔයගොල්ලෝ කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් නැතුව වැන්ලා කිරි ටිකක් දාගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් දානවා ඔකන්න සීනි මදි වගේ කියලා හිතනොත් එහෙම සීනි චුට්ටකුත් දාගන්න බ්ලෙන්ඩ් කරයින් පස්සේ. හරි දැන් ඉතින් දාන්න ඕනේ ඔක්කොම ටික දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ බ්ලෙන්ඩ් කරන්න ගන්න තමයි. බලන්නකෝ මේක හරිම ලේසි ඩ්‍රින්ක් එකක්. දැන් ඉතින් මේ ඔක්කොම ටික හොඳට මික්ස් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. දැන් කරගත්තයින් පස්සේ අන රස බලන්න පුළුවන්. සීනි මදිනම් දාගන්න සීනි ඇතුළෙන් අවුලක් නෑ. දැන් මම බොන්න ගන්න පුළුවන්. ඉතින් උගල දැකලා තියෙනවා අර කඩවල ලස්සන්ට දාලා දෙනවා ඉදිරිපිට එහෙම ලස්සන ප්‍රසන්ට් කරලා තියෙනවා. ඉතින් මම මමත් ඒ වගේ වැඩක් කරන්න හදන්නේ. මේ ගෙදර තිබ්බා චොකලට් ටොපින් බෝතලයක්. ඉතින් ඒකෙන් මම සර්ව් කරන්න ඉන්න ග්ලාසස් දෙකට පොඩි ඩෙකරේෂන් එකක් දාගන්න හදන්නේ. තවත් ටිකක් රස වැඩි කරගන්න පුළුවන් මේ වගේ දෙයක් කරත් එහෙම. හැබැයි මේක අනිවාර්ය නැහැ. අනේ මේ විදිහට පීදුරු දෙක වටේටම යන විදිහට මම චොකලට් ටොපින් ටිකක් දාගත්තා. ඊට පස්සේ අපේ ඩ්‍රින්ක් එක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි මිල්ක් ෂේක් එකක් නේ. ඔයගොල්ලෝ දකින්න ඇති පොඩි අමතරව ප්‍රමාණකින් විනාඩියක්වත් යන්නේ නැහැ ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරලා ගන්න. ඉතින් ඔයගොල්ලොත් ගෙදර ඉන්න කවම මේ වගේ රස මිල්ක් ෂේක් එකක් හදලා බලන්න පුළුවන්. අන්න දැන් මම දාගන්නවා මගේ මිල්ක් ෂේක් එක ග්ලාසස් දෙකට. ඊට පස්සේ ඉතින් කැමති නම් තවත් ටිකක් උඩින් චොකලට් දාගන්න පුළුවන්. මං ඉතින් ගොඩක් පැනරස කන්න කෙනෙක්. ඒ හින්දා ඔන්න තවත් ටිකක් චොකලට් දාගන්න උඩි තවත් ලස්සන වැඩි කරගන්න තව රස වැඩි කරගන්න. විදිහටයි අපේ ලේසිම ලේසි චොක්ලට් වණ්ඩ බා මිල්ක් ෂේක් එක හදාගත්තේ. දෙගෙනම් ඉතින් මේ රස බලන වෙලාව තමයි. ගොඩක් රසට තිබ්බා මට මතකයි. ඉතින් ඕගොල්ලොත් මේ වගේ ලේසි ඩ්‍රින්ක් එකක් ගෙදරදීම හදලා බලන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙ ඔයගොල්ලෝ හම්බ වෙන්න නැකන් අපි ගිහින් එන්නම්. බයි.